प्रेस गॉड हालेलुया जेसु पिहिटाय ओब सैम देनेक्टम मिशन क्राइस्ट फैमिली के आयट विशेषेन्म हेतु मिशन क्राइस्ट फैमिली के आयरा मे वेनकोट मे अनार गिरिद दवसे केन्या करपु ए वर्शिप एक अनार्ग नमस्कार प्रेस सेशन एक कत समग एकतु वेला देवयन्नासर नमस्कार करला देन सूदानम वेला इन्ने वचने अहन पिनिस देव वचने टे हदवत लैस करगन सीट पीलियल करगन इन्ने यूट्यूब हरहा एकतु वेन हेम दिनेक्ट मां उनांदु करना उबटत किसीम बाधा वक नह तहन मक नह ओनम के निक्ट उब सभा वक समग संबंध उनात नैतात उब क्रिस्वास अलुगत अलुते पिलिगात के निक्ट विन उब ओन के निक्ट उबट पुलुवां काम थीना मिशन क्राइस्ट फैमिली गाते का अपे समग एकतु वेन मेके में सामाजिकत्वय अरगन मेंबरशिप अरगन मेके वितरक इंडोने ओब वेन देशन अहन्न बै वेन मे दे करन्न बै एहेम कियला किसिम देयक नै अपे समगत एकतु वेला ओबट देव वचनय अहन्न पुलुवन देव वचन इगन गन्न पुलुवन सहभागीकमक दरन्न पुलुवन अलुतेन अय अदुर गन्न पुलुवन इतिन देवयान वहन्से तुल वर्धने वेन एक तमा वेदगत वेन्ने अपि हेमोम अयत वेन्ने क्रिस्तुस महान्सेगे सभावट मूल नाम एक पाउल तिबुना मम एक विग्रह कर मे सभा सियालोम मेम पाउल अब आप आईति वेन्नी क्रिस्तुस महान्सेगे सभावट मुगुद क्रिस्वांसी तम हिस आप तम शरीर आप मे क्रिस्तुस महान्सेगे शरीर अवयवयो इति ओबट अवस्था नम उन्दुकट कैमदीना एक तो एंड पुलांग आपे तेक यूट्यूब चैनल लेके आपे अबाउट सेक्शन लेके आपे उस संबंध कर गान विधि डाल तीनो ऐ मने तब बड़े कमेंट का डाल पुलांग इंस्टाग्राम हरा फेसबुक हरा नेता मैसेज का केवान पुलांग ए ओन माँ का रहेगी आपे तक किया नो बक कहमती ना देवाचन इगन गान आपे तक एक तो एंड देवयान महासे दुन सेवे करान हिम उनां दुआ का आशा वक्त तीन वाना आपे कहमती उबे उन्हें याशना करान मेदियात कार काम करान उबे आपे पावर टेक तो कर गान ඔබට මේ දෙවියන් වහන්සේගේ ගමන යන්න උදව් කරන්න. ඉතින් ඒ Mission Christ family කේ හැමදෙනෙක් මේ වගේම YouTube එක තුන හැමදෙනෙක්ම මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව පිළිගන්නවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ බලවත් පණිවිඩයක් අපි අහන්න යන්නේ. අපි ආශ්‍රය කරලා පටන් ගමු ස්වර්ගයේ වැඩසිටින දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඔබ වහන්සේ මේ සූදානම් කළා වූ පණිවිඩය නිසා ස්තුති ස්වාමිනි. මේ අපි අසන්නේ යන්නා වය තුල් අසන්නේ යන වචනය තුල මේක අහලා අපිට ශක්තිමත් වෙන්න, අපේ ඇදහිල්ල වර්ධනය කරගන්න අපිට ශක්තිමත් වෙන්න, ඒ වගේම අපිට සත්‍යතාවය දැනගන්න පිණිස අපිට උදව් කරන්න ස්වාමිනි. මේ තුල අපිට මේ ක්‍රිස්තියානි ගමන, මේ ක්‍රිස්තියානි ජයග්‍රහණය රඳවා දිගටම රඳව ගන්න අපිට උදව් කරන්න ස්වාමිනි. අපි ආශ්‍රය ඔබ වහන්සේගේ වචනේ අහන්න ඉගෙන ගන්න අපි ආසයි ජයග්‍රහී ජීවිතයක් සමාදානේ ජීවිතයක් සුවේ ජීවිත අපි ගත කරන්න එකට අපිට උදව් උපකාර කරන්න ස්වාමීනි. වගේ වචනයට වෙරෙහිව තිබෙන සියලු බාධා බන්ධන සියල්ලමම අහෝසි කරන අවලංගු කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි දැන් මට උදව් කරන්න මේ වචනේ ඉගෙන ගන්න, මේ වචනේ උකහා ගන්න, මේ වචනේ හුද්දට ධාරණය කරගන්න, මගේ ආත්මයෙන්ම මේ වචනේ ලබා ගන්න මට උදව් වෙන්න සුදා මාසේ කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. නමුත් ඊට ඒ ඊට සමාන වචනයක් තිබුණාට මේ මාතෘකාවේ ඊට වඩා වෙනස් පැත්තක් ගැන අපි කතා කරන්න යන්නේ. යක්ෂයා සහ අශුද්ධාත්ම ක්‍රියා කරන ආකාරය. යක්ෂයා සහ අශුද්ධාත්ම the devil and demonic spirits how they work. ඒ ආත්ම කොහොමද යක්ෂයා ක්‍රියා කරවන්නේ? අපිව පාවිච්චි කරන්නේ ඒ ඔහුගේ කැමැත්ත කරන පිණිස. කොහොමද අපිව පරාජය කරන්න, අපිව වටහන්න, අපිව විනාශ කරන්න, අපිව මරන්න ඔහු කොහොමද ක්‍රියා කරන්නේ කියන එක අද අපි කතා කරන්න යනවා. ඉතින් මේක ගැන කියද්දී විශේෂයෙන්ම දැන් මට කියන්න ඕන උදාහරණයක් ක්‍රීඩාවක උනා ක්‍රිකට් ක්‍රීඩාවෙන්න පුළුවන්. අපි අපේ ශක්
ශක්තිය ඒ කියන්නේ අපේ strength එක අපි අධ්‍යයනය කරනවා අපි වැඩි දියුණු කර ගන්නවා ප්‍රැක්ටිස් කරනවා වගේම අපි සතුරාගේ strength එක යාගේ weakness එක මේවා අනිවාර්යෙන් ක්‍රිකටර්ස්ලා ඒගොල්ලෝ ස්ටඩි කරනවා ඒගොල්ලෝ වීඩියෝස් බලනවා ස්ටඩි කරනවා මේ පරණ මැචස් බලනවා ඒ ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනම ක්‍රීඩාවකත් මේ දේ කරනවා ඒ වගේම රට රටවල් පාව මේක කරන එක නිසා ඔවුන්ගේ ඉන්නවනම් තව ඌට ත්‍රෙට් එකක් අවධානයක් වෙයි කියලා ප්‍රශ්නයක් වෙයි කියලා තියෙන රටවල් දෙන ඔවුන්ගේ ස්ට්‍රෙන්ත් එක වගේම ඔවුන්ගේ වීක්නස් එක කියන්නේ ඔවුන් ශක්තිමත් තැන් ඒ වගේම දුර්වල තැන් ස්ටඩි කරනවා බලනවා ඉතින් ඒ වගේ අපි දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්නකොට දේව වචනේ විශේෂයෙන් ගොඩක් වෙලාට මගහැරෙන දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ යක්ෂයා සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය මොකද යක්ෂයා තමයි දෙවියන් වහන්සේගේ තරහකාරයා යක්ෂයා ඉන්නේ හැම වෙලේම අපේ දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න යක්ෂයා he is the enemy අපි මේ සතුරා ගැන අපි අධ්‍යයනය කරේ නැත්තම් සතුරා ගැන දැනවත්ු නැත්තම් ඒ සතුරා ක්‍රියා කරන ආකාරය දැනගත්තේ නැත්තම් අපිට මේ දෙවියන් වහන්සේ දීලා තියෙනා වූ ජය සමාදානයේ සුවේ රැක ගන්න බෑ මොකද අපි සතුරා ගැන දන්නේ ඌ හොරකම් කරන විදිහ ඌ මේ අසමදානය ගේන විදිහ ඌ පැහැර ගන්න විදිහ ඌ අපි පරාජය කරන විදිහ දුකටපත් කරන විදිහ මොකද අපි දන්නේ නැහැ අපි දැනුවත් නැහැ සතුරා ගැන ඒක නිසා ඌ එක ඇඩ්වාන්ටේජ් එකක් ප්‍රයෝජනයක් කරගෙන ඌ පැහැර ගන්නවා අපිට මේ දෙවියන් වහන්සේ දීපු දේ අපේ දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේ අපිට මේ සියලු දේ සුවය සමාදානයේ ප්‍රීතිය බලය ජයග්‍රහණය සියල්ල දීලා තියෙන්නේ ඒක අපි කතා කරලා තිනවා කලින් කොහෙදිද කුරුසයේදී කා කරන කොටගෙනද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ ලේ කරන කොටගෙන කුරුසයේ කරන කොටගෙන නමුත් අපි දැනුවත් උන් නැත්තම් මේ සතුරා ගැන ඔහුට පුළුවන් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ ජයග්‍රහණය පරාජයක් බවට පත් කරන්න අපිව විනාශයට පත් කරන්න ඔහුට පුළුවන් අපි මේ ගැන දැනුවත් උන් නැත්. ඒක නිසා අපි කලින් ඉගෙන ගත්තයි අපි යක්ෂයාට ඔබ විනාශ කළ හැකිද කියලා අපි විනාශ නොවෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා අපි කතා කරා. අපිට ඩෙරෙක් සිටිය යුතුයි. ඒ වගේම අපි උන්වහන්සේ අනුව යන බැටලුවෙක් විය යුතු උන්වහන්සේගේ අනුගාමිකයෙක් උන්වහන්සේ තුල ජීවත් වෙමින් උන්වහන්සේගේ හඬ අසමින් කීකරු වෙමින් උන්වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් අපි ඉන්න ඕනේ උන්වහන්සේ ළඟ. ඒ වගේම ඩෙරා සමග අපි ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට නායකත්වය හොඳ තියෙන්න ඕනේ. අපිට ආත්මික රැකවරණයක් තියෙන්න ඕනේ. අපි සභා පවුලකට අපි සම්බන්ධ වෙලා කනෙක්ට් වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නිතරම තියාගන්න ඕනේ. ඒ තුල අපි යක්ෂයාට විනාශ කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේම දැන් අද යක්ෂයා සහ ශුද්ධාත්ම ක්‍රියා කරන ආකාරය ගැන අපි බලන්න යනවා. ඉතින් මේකෙදි මම බොහොම සරලව අද මේක ගැඹුරු දෙයක් නමුත් සරලව මම කතා කරන්න යනවා. පුළුවන් උපරිම සරලව මොකද තේරුම් ගන්න පහසු වෙන නිසා මේක අපිට තව යන්න බොහොම අධීරයන් ගොඩක් තියෙනවා. නමුත් ඉදිරියේදී මම කෙමෙන් මේ දේවල් ඔබත් සමග බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ දේ අපිට ඉතාම වැදගත් මම කලින් කිව්වාගේ අපිට සතුරා එක්ක මේ තියෙන පොරබැඳීම ජය ගන්න දිනපත අපේ මේ අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන කුරුසයේදී දීපු ජයග්‍රහණය රැක ගන්න ඒක කලමනාකරන දිගටම පවත්වාගෙන යන්න අපිට මේ දේවල් මේ රහස් අපිට දැනගන්න ඕනේ. ඒ වගේම මේ කිසිම දෙයක් මම මගේ මතය මගේ තියෙන අදහස් නෙවෙයි බෙදා ගන්න යන්නේ දේ වචනේ ඇසුරෙන් තමා මේ දේවල් මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ. මුලින්ම බැලුවොත් මේ යක්ෂයා සහ සුද්ධ ආත්ම the devil satan and demons evil spirits ගැන තමයි අපි දැන් බලන්නේ. ඒගොල්ලෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ පිස්සරලවම ගත්තොත් මේ අසුද්ධ ආත්ම කියන්නේ spirits without bodies. එහෙම නැත්නම් මේ ආත්මයන් බොඩි එකක් නැතිද අපි වෙනස අපිට ආත්මයක් තියෙනවා අපිට බොඩි එකක් තියෙනවා නමුත් ඔවුන්ට ඔවුන් ආත්මයක් ඔවුන්ට බොඩි එකක් ශරීරයක් නැහැ ඉතින් ඒක නිසාම තමයි ඔවුන් පාවිච්චි කරන්න හදන්නේ බොඩි එකක් තියෙන අපිව ශරීරයක් තියෙන අපිව ඔවුන් පාවිච්චි කරන්න හදන්නේ ඔවුන්ගේ කැමැත්ත ඔවුන්ගේ ආස්ථා ආශාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පැහැදිලිද මම හිතන සරලව ඔබට ඒක කියපු දේ පැහැදිලි කියලා ඉතින් දෙවියන් වහන්සේ සුදාන් වහන්සේ කන්න කුරගෙන අපිව යහපත් දේ උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස ධර්මිෂ්ඨ දේට ශුද්ධ දේට ජයග්‍රහී ජීවිතයකට
ප්‍රීතියේ සමාදානයේ සුවේ ජීවිතයකට අපේ අපිට දේව දරුකම දීලා ගැළවීම දීලා උන්වහන්සේ තෝරගෙන කැඳවලා තියෙනවා වගේම ඒ දෙවියන් වහන්සේ කැමැත්ත. ඒතර මේකේ අනිත් පැත්ත යක්ෂය කැමති නිරන්තරයෙන්ම අපි පරාජිතව දුකටපත් කරලා රෝග රෝගී කරලා විනාශයට ඇදගෙන යන්නේ. ඉතින් ඒක තමයි මේ සිත දෙවියන් වහන්සේ සුදාමාසේ කරන කොටගෙන වහන්සේගේ ආත්මය වහන්සේ කරන කොටගෙන අපිව ජයග්‍රහිමාවත් වලට अरयनवागेम उन्नास जीवन दिन वगेम यश्यन मरण पात करान शारीरिक मरण सात्मिक मरण देखम अपे आत्मय शरीर वगेम प्राण मिथुनम विनाशकरान तम मिथुकुट मे यक्ष अशुद्धात्म बला यदि ये वगेम अभी दैनगर यक्ष कियानि मे दयाग्नि मे अशुद्धात्म कियानि दयाग्नि इट कियन वचन मेकट पावच कर They are beings without bodies. ඒ කියන්නේ මේගොල්ලෝ පුද්ගලයෝ එකම දේ මේගොල්ලන්ට ශරීරයක් නැතිවීම. මේගොල්ලෝ පුද්ගලයෝ මේගොල්ලන්ට ශරීරයක් නැති එක විතරයි වෙනස. එතකොට අපි කොච්චර මේක සීරියස් ගන්න ඕනේද? කියන්නේ කොච්චර මේ ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් අද මම දකිනවා බොහෝ චර්ච් වල සභා වල මේ ගැන ඉගෙනීම් කරනවා බොහොම අඩුයි. අනිත් දේවල් වලට සාපේක්ෂව නමුත් මේක විය යුතුයි. මේක වෙන්නේ නැහැ කියන්නේ හරියට ඒ කියන්නේ අර මං කලින් කිව්වාගේ තරගයක අපි සෙල්ලමක් කර අපි ක්‍රීඩාවක් කරනවා නම් අපි අපි ගැන අපි හැම වෙලේම අපි දැනුවත් වෙනවා අපි කාලේ යොමු කරනවා ප්‍රැක්ටිස් කරනවා අපේ ටීම් එක ගැන මම ගැන මගේ ස්ට්‍රෙන්ත් එක ගැන නමුත් අපි කිසිම අවධානයක් අපෙත් එක්කින ඔපොනන්ට් ගැන අපේ ප්‍රතිවාදියා ගැන අපි අවධානයක් දෙන්නේ නැහැ. අපි එයාගෙන වැඩි සැලකිල්ල. එයා මොනවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අපේ ගමන යනවා කියලා. එහෙම ඉන්න බෑ. මොකද ඔව්. හරි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේදී යශ්‍යා පරාජය කරා. අපිට ආධිපත්‍ය දීලා දෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ මේ ආධිපත්‍ය පාවිච්චි කරන්න කොයි ආකාරයට ප්‍රතිවාදියා මේ සතුරා අපේ එනමි येसु क्रिस्तुस महंसे देवियान महंसे के एनमी सतुरा ए ओहुगे बाले ओहुगे उपाक्रम मायाम कपटिकाम ए सेलसुम क्रियात्मक करन ओहुगे खेमेत्त अपे विनाश करान अपे पसुबट करान अपिट एरहिव पाल्चिकन कोहोमद अपि दैनगान्न ओने ते एतकोट तम अपिट मे आधिपत्य पाल्चिकल जयग्रहणे दिगटम तियागन्न पुलुवान वेन्ने इदिन අපි මම ඔබට මේ පාඩම සූදානම් කරද්දි මම යාශ්‍යාවෙන් සූදානම් වුණා ආත්මයන් වහන්සේ මට මඟ පෙන්නුවා මේකට උදව් වෙනවා ගොඩක් මම කියවපු බයිබල් පද දේ වචනේ වගේම කියවපු පොත්පත් කීපයකත් මට උදව් වෙනවා මේ දැනුමට නමුත් මේ කතා කරන මේ සූදානම් කරපු පාඩම පැහැදිලිවම සුදාමාංශ කරන කොටගෙන තමයි සූදානම් කරේ මේක කිසිම අන්තර්ජාලයෙන්වත් පොතකින් පතකින්වත් ගත්ත පාඩමක් එහෙම දෙයක් නෙවෙයි පැහැදිලිවම සුදාමාංශේ දීපු බයිබල් පද තුනක් මාතෘකා සුදාමාංශේ යාශනා කර දීපු ඒ වගේම මේ කතා කරන කරුණු තුනක් සුදාමාංශේ කරන කොටගෙන තමයි ආවේ කරුණු තුනක් ඇසුරෙන් අපි කතා කරන්න යනවා යක්ෂයා සහ අශුද්ධාත්ම ක්‍රියා කරන විදිහ ගැන මේක මූලිකම දැනුම ඔබට මම දෙන්නේ නැහැ ඒක ඉතා වැදගත් වෙනවා මේ ක්‍රිස්තියානි ගමනේදී ඔබට මේ ජයග්‍රහණය කලමනා කරගෙන යන්න. පළවෙනිම එක තමයි බලපෑම් කිරීම. ඉන්ෆ්ලුවන්ස්. They influence demons, demons and evil spirits they influence us. උන් බලපෑම් කරනවා. අපි බලමු කොහොමද මේ බලපෑම් කරන්නේ කියලා. මතේව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ විසි දෙක විසි තුන මතේ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ විසි දෙක විසි තුන මතේ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ විසි දෙක විසි තුන මෙතන යේසු ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ට කලින් කියනවා දේවයන් වහන්සේගේ කැමැත්ත ඒ වගේම අනාගතේ ඉදිරි මොනවාද වෙන්න යන්නේ කියලා ගෝලයන්ට කියනවා එතකොට පේත්‍රස් කියන දේ තමයි මෙතන තියෙන්නේ. පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්න පටන් ගන. දැන් යේසුස් වහන්සේ තමයි සාමාන්‍යයෙන් තරවටු කරන්නේ. ඇක්ෂන් දැන් මේ වෙලාවේ මෙතෙන්දී පේත්‍රස් තරවටු කරනවා යේසුස් වහන්සේට. බලමු මොකද වෙන්නේ කියලා. ස්වාමිනී ඒ ඔබ කෙරෙන් දුරු වේවා. දැන් පේත්‍රස් කී දැන් හිතලා හිතාගෙන ඉන්නේ මේ යේසුස් වහන්සේ
මේ වැරද්දක් කියනවා යේසු ක්‍රිස්තුස් වහන්සේ තුල අශුද්ධාත්මය ක්‍රියා කරනවා වගේ තමයි පේත්‍රස් හැසිරෙන්නේ දැන් පේත්‍රස් කියනවා ඔබ කෙරෙහි නිය දුරු වේවා ඔබට කිසි කලකත් ඒ සිද්ධ නොවන්නේය කීවේය නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක් කිය මක් නිසාද නුඹ මිනිසයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක තිබාන සමහරලාට මේ දේ ඔබටත් වෙන්නේ ඔබ හොඳ දෙයක් කියනවා නමුත් ඔබටම අනිත් පැත්තට ඒක කෙනෙක් කියනවා ඔබ තුල මේ ආත්මයක් තියෙනවා ඔබ මේ කියන්නේ සුදා මහසේ කారణ කොටගෙනද කියලා ඔබව ප්‍රශ්න කරනවා නමුත් පැහැදිලිවම දැන් ඒතුරු මෙතන යේසු ක්‍රිස්තුස් වහන්සේ කියනවා එලිදරව් කරන අපිට මෙතන බලපුවම කියන පුළුවන් සාතන් මා පස්සට යන ඔබ මට බාධාවක් කියලා පේත්‍රස්ට කියනවා මොකද එහෙම කියන්නේ හේතුව මොකද පේත්‍රස් තමා මේ වැරදි ප්‍රකාශයක් යේසු ක්‍රිස්තුස් වහන්සේට කරන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ වළක්වන්න යනවා කුරුසේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙන් මෙතන පේත්‍රස් වළක්වන්න යනවා ඉතින් බලන්න ඒ වගේම මීට පොඩි මොහොතකට කලින් ඔබ දේ වචනේ කියවල බැලුවොත් මේ පේත්‍රස්ම තමා යේසු ක්‍රිස්තුස් වහන්සේ තමා ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ කියලා කියන කෙනා දෙවියන් වහන්සේ අඳුර ගන්න කෙනා යේසු වහන්සේව අඳුර ගන්න කෙනා නමුත් ඊට පොඩි මොහොතකට පස්සේ තමා ඔහු මේ වගේ ප්‍රකාශයක් කරන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේට කුරුසයට යන එක බාධා කරමින් බාධා කරමින් මොකද එතන යේසු ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කියන නුඹ මට බාධාවක් කියලා මොකද මොහුගේ මේ යෝජනාව අදහස ඒ බලපෑම නිසා ඔහු බලපෑමක් මෙතන කරන්න බලන්න ඉන්ෆ්ලුවන්ස් කරනවා යේසු ක්‍රිස්තුස් වහන්සේව ස්වාමිනී ඒ ඔබ කෙරෙන් දුරුවේ ඔබට එහෙම කිසි කලකත් එය සිද්ධ නොවන්නේයි කියලා පේත්‍රස් උන්වහන්සේට කියන ඒ වගේ මෙතන මුල තියෙන 22 උන්වහන්සේ කැඳවා උන්වහන්සේ ඉන්න තැනින් කැඳ උන්වහන්සේට කතා කළ උන්වහන්සේ කැඳවා කෝල් කළ කියන ඔහු කියන්නේ නැති ජීසස් යේසු වහන්සේ කියලා ඔහුටම කතා යේසු වහන්සේ උන්වහන්සේට කතා කරලා ඔහු මොකද්ද කරන්නේ බලපෑමක් කරන්නේ ඔහු කරන්නේ එතකොට මේ බලපෑම මෙතන පැහැදිලිවම මේ තමා ඉන්ෆ්ලුවන්ස් කියන්නේ බලපෑම එතකොට මේ අශුද්ධාත්ම යක්ෂයා ක්‍රියා කරන පළවෙනි ආකාරය ඔවුන් බලපෑම් කරන ඔවුන් ඉන්ෆ්ලුවන්ස් කරනවා ඔවුන් අදහස් වැරදි යෝජනා ඒ කියන්නේ දේව වචනයට එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන් මෙතන දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි යේසු වහන්සේ කරන්න යන්නේ යේසු වහන්සේ දන්නා දෙවියන් වහන්සේ කැමැත්ත මොකද යේසු වහන්සේ යාඥා කළ දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන දෙවියන් වහන්සේ කැමැත්තට කීකරු වෙලා යේසු වහන්සේ යනවා එතකොට යේසු වහන්සේ ඒක ගෝලයට ප්‍රකාශ කරනවා ඒක ස්ථිරකම නිසකකම ඇතුව නමුත් පේත්‍රස් මේ ගෝලයෝගේ පේත්‍රස් අනිත්‍යයත් නෙවෙයි පේත්‍රස් විශේෂයෙන් මොකද මම මේක වැඩි වැඩි කියන්න හේතුව පේත්‍රස්ම තමයි මීට ටික මොහොතකට කලින් යේසුස් වහන්සේ මේ මම කවුරු කියලා දහද්දි ඔබ තමා දෙවියන් වහන්සේගේ පුත්‍රයano ඔබ තමා ක්‍රිස්තුස් වහන්සේ කියලා අඳුරගන්න කෙනාම ඊට ටික වෙලාවකට පස්සේ ඉඩාරිනවා ඔහුම ඉඩාරිනවා අශුද්ධාත්මයක ඒ කියන්නේ යක්ෂයාට ඔහු තුල බලපෑමක් ඇති කරන ඔහු තුලින් යේසු ක්‍රිස්තුස් වහන්සේට ඉන්ෆ්ලුවන්ස් කරන්න අපි ඉදිරියට කතා කරනවා මේ යක්ෂයා මෙතන කොහොමද ක්‍රියා කරේ කියලා කියන්නේ ඔහුට යක්ෂයා වැහුනේ නැහැ යක්ෂයා ඔහු තුලට ආවේ නැහැ ඔහු අදහසක් පේත්‍රස් තුලින් යක්ෂයා දානවා ඒක තමයි මෙතන ඒක තමයි ඉන්ෆ්ලුවන්ස් කියන බලපෑමක් අදහසක් ඉම්පැක්ට් එකක් වෙන යෝජනාවක් ඒ කියන්නේ එහෙතන යේසු ක්‍රිස්තුස් වහන්සේ ගන්න තීරණය තීන්දුව මත බලන්න කොයි තරම් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවද මොකද යේසු ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ගියේ එක කුරුසයේ ලේ වැගිරීම තුල තමයි අද අපි ගැලවීම ලබලා තියෙන්නේ මේ සම්පූර්ණ මිදීමේ සැලැස්ම එක ඉතින් ඒ වගේ ඉම්පැක්ට් එකක් වෙන දෙයක් එතන වළක්වන්න තමයි යන්නේ එතකොට මේක මම උදාහරණ කිව්වොත් ඔබ වපුරන දේ ඔබට මහත් ලොකු ආශිර්වාදයක් ඔබ දසයෙන් කොටස දෙන්න දෙනවා එක වෙන්න පුළුවන් ඔබ නායකයෙක් ඔබ දේවය රාජ්‍ය වෙනුවෙන් ඔබ වපුරන දෙයක් ඔබ බීජයක් වපුරනවා නැත්නම් ඔබ දාස් දේව දාසයෙක්ට දෙන බීජයක් දේව රාජ්‍යනු වේ වපුරන දෙයට දාන බලපෑම අයිඩියා එකක් යක්ෂයා
නැතසුදාත්ම පාවිච්චි කරලා උදානම අයිඩියා එකක් මොකද්ද නෑ මේක දීලා ඔය ඒ ඔය වචනේ තිබ්බට එහෙම වැපරලා කොහොමද ඕකයි හම්බෙන්නේ එහෙම නැත්නම් ඕකේ ඕක දුන්නා කියලා ලොකු දෙයක් වෙනසක් ඉන්නේ එයාට ඒ නායකයාට සල්ලි තියෙනවා ඒ සභාවට සල්ලි තියෙනවා ඒගොල්ලන්ට ඒක වැඩක් නෑ ඉතත ඕක ඔයාට දැම්මක ඕක නිකන් නැති වෙලා යනවා නැත්නම් ඕක ලොකු ගානක්නේ ඕක දාන්න ඕනේ නැත්නම් පරක් වෙලා දානවා ඒ වගේ එහෙම නැත්නම් අපිනෝ සුවේට සුවේට එද්දි නෑ බයි වචනේ ඕක තිබ්බට කුරුසේ ලේවලින් කොහොමද ඔය මේ හරි සේරදේට නැත්නම් ඒ රෝගෙට මේ රෝගෙට එන්න පුළුවන් නමුත් මේ වගේ භයානක පිළිකා වගේ රෝගයකට ඔය බයිබල් පදේ කියෙව්වා ඕක කියවලා යාඥා කරා කියලා ඕක වෙන්න විදිහක් නෑ අන්නේවා තමයි බලපෑම් ඉන්ෆ්ලුවන්ස් කරනවා. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි සුවෙන් ඉන්න එක, දෙවියන් වහන්සේගේ කැමැත්ත දේව රාජ්‍යර වපුරලා අපි ඒක වැඩිපුර නෙලා ගන්න එක, ඒ අපි ස්වර්ගීක කවුළු එනම් අපේ ආශිර්වාද අපි විවෘත කරගෙන ආශිර්වාද දොරටු අරගන්න එක. ඒ වගේම තව අපි තවත් ඉදිරියට ගියොත් හාස්කම් සුදාමාසේ කර්ණ කොටගෙන යේසු වහන්සේගේ නාමෙන් කියලා කියයි හාස්කම් වෙනවා. මොකද දෙවියන් වහන්සේට මහිමේ පිරින් මේ වගේ හාස්කම් පවා එතකොට යක්ෂයපල මේක හැලුවට ලක්කන අදහස් නෑ ඕක මේ එහෙම වෙච්ච දෙයක් නෙවෙයි ඕක කලින් ප්ලෑන් කරලා වෙච්ච දෙයක්. අම නැත්තම් ඕක ඕක මේ කොහොමත් ඕක ওই විදිහට ඕක හොඳ වෙන්න තිබුච්ච එකක් කියලා රෝගයකට අපිට කියන්න බුල. ඒ කියන්නේ අපිට හාස්කමක් දකින්නකොට ඒක නෑ මේක දෙවියන් වහන්සේ කරපු දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ අදහස් දාලා බලපෑම් කරනවා අපි දෙවියන් වහන්සේ තුල ඉන්න එක දේව වචනයට එකඟව ජීවත් වෙන එකට විරුද්ධව. ඒක තමයි පළවෙනිම ආකාරය ඉන්ෆ්ලුවන්ස් බලපෑම් කරනවා. යක්ෂයා අසුද්ධාත්ම ප්‍රොජෙක්ට් අරගෙන අපිට මේ බලපෑම් කරේ. ඒ වගේ බලපෑමක් තමයි මෙතන ප්‍රේතස් කරේ යේසු ක්‍රිස්තුස් වහන්සේ. නමුත් යේසු ක්‍රිස්තුස් වහන්සේ එක ඩෙන්ටිෆයි කරගත්තා, අඳුරගත්තා මේ කලින් පේත්‍රස් යේසු ක්‍රිස්තුස් වහන්සේ කිව්වා ස්වර්ගයේ සිට මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරේ මේක නුඹට එළිදරව් නොකලේ කියලා ඒ එතන මතේ 16:17 දී. ඉතින් ඒ කියන්නේ යේසු ක්‍රිස්තුස් බලන්න පේත්‍රස් ලොකු සම්මතතාවයක් තිබුණා. සුදා මහන්සේ එත පේත්‍රස් එක්ක හිටියා. දෙවියන් වහන්සේ කොහොඳ සම්මතතාවයක් යේසු ක්‍රිස්තුස් වහන්සේ ළඟින්ම හිටියා. නමුත් එතකොට අපි දැනගන්න ඕනේ ඒත පේත්‍රස් පොඩි පොඩි කාලයක් ඇතුළත පේත්‍රස් අර වගේ ඒ ඉන්ෆ්ලුවන්ස් එකට යක්ෂයාගේ බලපෑමකට ලකුණු දී ඒ වගේ ඔබටත් මේ වගේ දේවල් අයිඩියාස් යක්ෂයා දානවා අදහස් වැරදි යෝජනා චෝදනා වගේම යෝජනා අයිඩියාස් දානවා ඔබට දේව කැමැත්තෙන් පිට යන්න දේව කැමැත්තෙන් පිට ගිහිලා දෙවියන් වහන්සේ අකමැති දේ දේව වචනයට විරුද්ධ දේ කරන්න ඔබට අදහස් දාන ඉතින් ඔබ මේ ගැන සැලකිලිමත් වෙන මේක තමයි යක්ෂයා ක්‍රියා කරන පළවෙනිම අද ආකාරය අපි කතා කරේ බලපෑම් කළ ඉන්ෆ්ලුවන්ස් කරලා. පියන දෙවනි ආකාරය බලන්න පීඩා කිරීම. පළවෙනිට බලපෑම් කිරීම ඉන්ෆ්ලුවන්ස් දෙක පීඩා කිරීම ඒකට කියන ඔප්‍රෙෂන් කියලා 2 කොරින්ති 12:17. 2 කොරින්ති 12:17. දෙක කොරින්ති 12:7 සමාවෙන්න 12:17 12:7 මේකේ කියලා තියෙනවා තවද ඒ එලිදරව් කිරීම වල අතිශය උතුම්කම කරන කොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මම මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මගේ මාංශයෙහි මට දෙන ලද්දේය ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය. පාවුලුතුමා කියන්නේ එතකොට මේ සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මගේ මාංශයෙහි මට දෙන ලද්දේය කියලා කිව්ව මෙතන මේ පීඩා කිරීම ගැන තමයි කතා කරලා තියෙන්නේ ඔප්‍රෙෂන් ඔප්‍රෙෂන් තමයි මේකට ඉංග්‍රීසි වචනය. එතකොට යක්ෂයා සම්පූර්ණ මෙතන බලපෑම් කිරීමට වඩා ටිකක් එහාට ගිහිල්ලා මේක අදහසක් යෝජනාවක් විතරක් නෙමෙයි මේක ටිකක් එහාට ගිහිලා අදහස යෝජනාව ආත්මයේ රෙමනස්තන් හදවතට මනසට විතරක් දැන් මේක දෙවැනියට යන අපි කාරණේ පීඩා කියන එක මාංශයට කෙලින්ම බොඩි එකට දැන් පාවුලුතුමාගේ මෙතන තියෙනවා මාංශයට කෙලින්ම ඒ වගේම ඔබට ප්‍රශ්නාර්ථ ප්‍රහේලිකාවක් තියෙනවා මේ ඒ මාංශෙයි මට දෙන ලද්දේ කියලා තියෙනවා එලිදා මේ
මේ දූතයෙකු වැඩි වූ උලක් මගේ මාංශයෙහි මට දෙනලා ඒ පමණට වඩා මා උසස් නොවන පිණිස. તો දෙවියන් වහන්සේ මෙතන ඉඩෑරලා තිනවා යම්තාක් දුරකට ඒ යක්ෂයා ගේන්නා වූ පීඩාව ඒක දෙවියන් වහන්සේට පීඩාවක් දීලා නෙවෙයි දෙවියන් වහන්සේ ඌට යක්ෂ බලපෑමක් දීලා නෙවෙයි ඒක වරදවා තේරුම් ගන්න මේක ගැඹුරු දෙයක් නමුත් මේක හරියට තේරුම් ගන්න මේ යක්ෂයා කරන්නා වූ පීඩර් ඔප්‍රෙෂන් එකට යම්තාක් දුරකට දෙවියන් වහන්සේ පර්මිට් කරපු අවසර දීපු දෙයක් තමයි මේ පදයෙන් එලිදරව් වෙන්නේ මොකද ඒකට හේතුව අවසානයේදී කියලා තියෙන ඒ පමණට වඩා මා උසස් නොවන පිණිස කියලා මේක පාවුලතුමා ඩෙන්ටිෆයි කරගෙන යා තේරුම් අරගෙන තිනවා මේක මගේම යහපත මගේම සුබ සිද්ධියට තමයි මේ දේ මේ මට තියෙන්නේ කියලා. ඉතින් මම හිතන හැටියට මේක සාමාන්‍ය පාවුලතුමාට මට මාංශය කියලා තියෙන නිසා හැඟෙන්නේ දැනෙන්නේ යම් මාංශයේ ඔහුගේ දුර්වලකමක් වෙන්න පුළුවන්. බොහෝ දුරට මාංශයේ යම් දුර්වලකමක් ඒ කියන්නේ කොහේ හරි අතක කකුලක වේදනාවක් වෙන්න පුළුවන් නැත්නම් පොඩි පොඩි සාමාන්‍ය රෝගී තත්ත්වයක් කුමක් හෝ දෙයක් නමුත් මේක දෙවියන් වහන්සේ ඉඩෑරලා තියෙන මොහොත මේක තියෙන මොහු ඉල්ලලා තියෙන නමුත් ඒක එහෙමම තියෙන ඉඩෑරලා තියෙන මොකද ඒ තුල ඔහුව යටහත් පහත් තියෙන පිලිස මොහුට මොකද ඒකට හේතුවත් කලින් හතේ පටන් ගද්දි මේක දින ඔහුට තව දේ ඉලිදරව්ක කම්බල අතිශය උතුම්කම අතිශය ඒ කියන්නේ පාවුළු තුලින් දෙවියන් වහන්සේ මහත් බලවත් පුදුම අතිශය උතුම් දේවල් කරපු නිසා ඔහුට බලවත් එලිදරව් වීම දීපු නිසා ඔහු යටහත් පහත තිබෙන තියෙන පිනිසකල ඉතින් මේ දෙවනි කාරණේ පීඩා කිරීම යක්ෂයා එතකොට පීඩා කරනවා යක්ෂයා මේකට කියන්නේ ඔපරේෂන් මං උදාහරණයක් ගත්තොත් සේවයට ඔහු බාද මෙතන ඔහුගේ යක්ෂයා කැමැත්තුන දෙවියන් වහන්සේ කැමැත්ත පමට වඩා උසස් නෝ ඔහු යටහත් කම තියලා මුරුදුකම ගේන එක නමුත් යක්ෂයාගේ කැමැත්ත මොකද යක්ෂයාගේ කැමැත්ත ඊට වඩා වෙනස් ඔහු බලන්නේ මේ පීඩා කිරීම තුලින් විශේෂයෙන් සේවයට බාධා කරන්න ඒ වගේම දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයේ කඩන්න දුර්වල ඇබ ඇදහිල්ල විනාශ කරලා දාන්න ඇදහිල්ල පල්ලෙහා මට්ටමකට ගෙන ඔබ පසුබට කරන්න සේවය ඔබ පල්ලෙහාට ඇදලා දාන්න මේ වගේ දෙයක් කරලා පීඩා කරලා විශේෂයෙන් නොහෙල් නොයදලි වන්තයන් ඔහු පාවිච්චි කරන්න පුළුවන් ඔබ පීඩා කරන නොහෙදලි වන්තයන් තුලින් කියන්නා වූ කතා ඔබට ඇසෙන කතා චෝදනා එහෙම නැත්නම් දොස් සිත්‍රිදවි ඔබ විනිශ්චය කරන්න පුළුවන් ඔබ සේවය කරන්න අලුතෙන් යන කෙනෙක් නැත්නම් ඔබ සේවය කරන කෙනෙක් නම් නොහෙදලි වන්තයන් පාවිච්චි කරලා යක්ෂයාට පුළුවන් ඔබ පීඩා කරන කොහොමද නොහෙදලි වන්තයන් පාවිච්චි කරලා ඔබට කියන එක එක හිත්‍රිදෙන වචන හිත්‍රිදෙන කතා ඔබ ගැන කටකතා හදනවා ඔබ ගැන වැරදි කතා හදනවා ඔබට සිත්‍රිදෙන කතා දුක හිතෙන කතා දොස් කියනවා ඒ වගේම තවත් විදිහක් තමයි මේ අසුද්ධාත්ම ඔබට වරද තබනවා යක්ෂයා ඔබට වරද තබනවා ඔබගේ පරණ දේවල් මතක් කරලා ඔබ ඔය සේවය කරාට වැඩක් නැහැ ඔය දෙවියන් වහන්සේත් එක්ක ගමන ගියන වැඩ ඔබ පරණ ඔයා මේම කෙනෙක්නේ ඔයා පරණ මේ වැරද්ද කරලා තියෙනවා මේ වැරද්ද කරලා තියෙනවා ඊ අති ඊයේත් මේක උනානේ අන්න ඒ විදිහට ඔහු පීඩා කරනවා නැත්නම් ඔපරේෂන් කියන බලෙන් අපි කතා කරා බලපෑම් ඉන්ෆ්ලුවන්ස් කරනවා වැරදි යෝජනා දීලා වැරදි අදහස් දෙවණියට ඔහු පීඩා කරනවා ඔප්‍රෙස්ඩ් ඔපරේෂන් කරනවා විශේෂයෙන් ඔබගේ දෙවියන් වහන්සේ සමග තිබෙන ගමන සම්බන්ධතාවය කඩන්න ගමන අඩපණ කරන්න ගමන නවත්තන්න විශේෂයෙන් ඒ වගේ පාවිච්චි කරන නොහැදිලි වන්තයන් මේක. ඉතින් ඔබ මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. නොහැදිලි වන්තේ වීම නැත්තම් ඇදහිලි වන්තෙක් වුණා. ඔය ඇදහිලි වන්තයන් පාවිච්චි කරනවා අපි කලින් දැන් කතා කරා මේ පේත්‍රස් ව යක්ෂයා පාවිච්චි කරපු විදිහ. මොකද යේසු වහන්සේ එතන කියන්නේ පේත්‍රස් පස්සට යන්න කියලා නෙවෙයි සාතන් පස්සට යව කියලා. ඉතින් එතකොට මෙතන අපි දැනගන්න ඕනේ සාතන් ඇදේ නොඇදලිවන්තයන් විතරක් නෙමෙයි ඇදහිලිවන්තයන්. යේසු ක්‍රිස්තුස් වහන්සේ කොච්චර ළඟින් පේත්‍ර සිටියද? එතකොට අපි කොච්චර ළඟින් දෙවියන් වහන්සේත් එක්ක හිටියත්, යේසු වහන්සේ සමග ගමන ගියත්, සුදාමාංශේ මඟ පෙරෙන දින ගියත් අපිට මේ දෙයාකාරයෙන්ම ඇටැක් කරන්න බලනවා යක්ෂයා. මොකද බලපෑම් කරලා ඉන්ෆ්ලුවන්ස් කරලා එමු නැත්තම් පීඩා කරලා. ඔපරේෂන් ඒ තුලින් අපිව වටන අපේ මාංශයට කලින් මං කිව්වා අපේ ආත්මයට මනසට හදවතට විශේෂයෙන් දෙවනුව මේ පීඩා කරන අපේ ශරීරය කරලා අපිව වටන්න දුර්වල කරන්න
ඇදිලි නොඇදිලිවන්තයන් සහ ඇදිලිවන්තයන් දෙකටම මේකට යක්ෂයා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි යක්ෂයා සහ අසුද්ධාත්ම ක්‍රියා කරන දෙවනි ආකාරය පීඩා කිරීම තුලින්. අපි තුන්වෙනි ආකාරය බලන්න යනවා පාලනය කිරීම possession. ලූක් 13 ලූක් 13 लूक दहातुने दोलाहा दहातुन दोलाहा दहातुन लूक दहातुने एकोलाहा दोलाहा दहातुन बालव दहा अट अवरुद्धक दुर्वलका में आत्म्याक एतिवु कोई आकारे किंगत केलिन वेंट बेरी स्त्रीयक एही सिटिया ඔන්න ස්ත්‍රියක් ඉන්නවලු 18 අවුරුද්ද මෙයාට දුර්වලකමේ ආත්මයක් තිබුණලු ඒ නිසා කොයි ආකාරයකින්වත් කෙලින් වෙන්න බෑ මෙයා එතකොට ඇදහෙට තමයි ඉඳලා තියෙන්නේ ඒ කියන්නේ මම හිතන්නේ කුද වෙලා නැබිලා ගමන් කරනවා ඇති එහෙම තමයි මෙතන කියලා තියෙන්නේ කොයි ආකාරයකින්වත් කෙලින් හිට ගන්න බෑ කෙලින් වෙන්න බෑ කියලා මොකද දුර්වලකමේ ආත්මයක් එයා තුළ ඉඳලා තියෙනවා එතන 12 වෙනි පදේ යේසු වහන්සේ ඇය දැක අඬගසා මින් මේටික තම හොඳටම අද අල්ල ගන්න ඕනේ මේ බලපෑම් කිරීමට ඔබ දීර්ඝකාලීන විඳ දුන්නොත් පීඩා කිරීමටත් ඔබ දීර්ඝකාලීන විඳ දුන්නොත් ඊට පස්සේ පාලනය කිරීමට ඔහු පටන් ගන්නවා ඔබව ඔහු සතු කරගන්න ඔහුගේම පාලනයට යටත් කරගන්න යශ්‍යා බලනවා ඒක තමයි ඔහුගේ අරමුණ මේ තුන්වෙනි ස්ටේජ් එකට ඔබ වරන් ඉන්න පළවෙනි දෙවෙනි අවස්ථා දෙකේදීම ඔබටම පුළුවන් දෙවියන්වස්තු මුසුයේ සම්බන්ධතාවයේ ආධිපත්‍ය පාවිච්චි කරලා ඒ දේ මිදෙන්න නමුත් තුන්වෙනි අධියරට ඔබ එන්න ඉඩ දුන්නොත් යක්ෂයාට ඒ තුලටම ඒ තරම් දුරට අසුද්ධාත්මලට ක්‍රියා කරන්න ඉඩ දුන්නොත් තුන්වෙනි මට්ටමට ආපුවාම ඔබටම ගැලවෙන්න අමාරුනවා ඔබට එතනින් පසු ඔබට නායකයෙක්ගේ දේවදාසයෙක්ගේ උනාස්තුල බලවත් ලෙස ආලේපදා දාසයෙක් අවශ්‍ය වෙනවා ඔබට උදව් කරන්න මේ යක්ෂයා දුරු කරන්න මේ අසුද්ධාත්ම එලවන්න to cast out demons and evil spirits then you will have to go to a leader to an anointed person a man of god then you will have to find because then you won't be able to fight against it to won't be able to win against it on your own ඔබට ඔබගේම ශක්තිය ඊපස් ඔබටම මේක ගැලවෙන්න බැරි මොකද එතකොට හේතුව මේ තුන්වෙනි කාරණේ කියන වගේම පාලනය කිරීම ඔහු ඔහුගේම ඔහුගේම සන්තක කර ගැනීම කරගෙන ඉවරයි මේකට හේතුව දෙවියන් වහන්සේ නෙවෙයි යේසු වහන්සේ නෙවෙයි ඔබම තමා හේතුව මොකද ඔබ මේ ඉන්ෆ්ලුවන්ස් කරන දෙයට කියන අදහස් වැරදි දාන අදහස් වලට ඔබ දිගින් දිගට ඔබ ඉඩ දෙනවා එතකොට ඔහු දිගටම මේ ඉන්ෆ්ලුවන්ස් කරගෙන යනවා ඊට පස්සේ ඔහු බලනවා පීඩා කරන්නත් පටන් ගන්නවා ටික ටික දිගටම ඔබ දෙවියන් වහන්සේගේ කියන්නේ අකමැත්ත අකමැති දේ කරනවා දේ වචනයට විරුද්ධ දේ කරනවා තුන් වෙනුව ඔහු පටන් ගන්නවා ඊට පස්සේ යක්ෂයාගෙම කරගන්න අසුද්ධාත්ම ඊට පස්සේ ඇතුල්ටත් රිංගනවා ඵලෙන්ට එළියෙන් ඉඳලා ඔබට අදහස් දානවා පීඩා කරනවා ඊට පස්සේ ඔබ ඒවට දිගටම ඔබ ඒවට ඇහුම්කන් දුන්නොත් අවධානය දුන්නොත් ඒ වගේම අනිත් දේ අවධානය දුන්නොත් ඇහුම්කන් දුන්නොත් වගේම ඔබ මේ ගැන නොදැනුවත්ම වුණා අපි ඒක තමයි මේ පාඩම අද ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔබ දන්නේවත් නැහැ ඔබට ඔහු බලපෑම් කරලා ඉන්ෆ්ලුවන්ස් කරලා ඔබව පාවිච්චි කරනවා. ඔබ දන්නේවත් නැහැ මේ ඔබ නෙමෙයි ඔහු තමයි ඔප්‍රෙස් කරලා ඔබට පීඩා කරලා ඔබගේ සේවය වටලා තියෙන්නේ. දෙවියන්වහන්සේ අකමැත්ත කරන්න, ඒ වගේම ඔබගේ සිත රිද්දලා, දොස් කියලා ඔබට වරද තබලා තියෙන්නේ. ඔබට මේ වැරදි යෝජනා අදහස් දාන්නේ ඔහු කියලා ඔබ දන්නේවත් නැහැ. ඔබ හිතනවා මේ ඔබට මේන දේවල් මිනිස්සු කියන දේවල්. නමුත් මේ යක්ෂයා තමයි අශුද්ධාත්ම පාවිච්චි කරලා ඔබ වටලා ඔබ දුර්වල කළ දෙවියන් වහන්සේ කැමැත්තෙන් එහාට දාලා තියෙනවා. ඔබ දන්නේවත් නැහැ ඒක. ඉතින් මෙහෙම දීර්ඝ කාලයක් යනකොට අන්තිමට වෙන්නේ මොකද්ද? ඔබ possessed වෙනවා. ඔබ නොදැනුවත්වම ඔබ possessed වෙනවා. ඔබ කියන්නේ පාලනය කිරීමට තතු වෙනවා යක්ෂයාගේ.
එතකොට ඔබට තනියෙන්ම මේකට මේකෙන් ගොඩ එන්න බැරිද? ඒ වගේ කෙනෙක් බලන්න මේක කියලා තියෙන ඒ නිසා තමයි 18 අවුරුද්දක්. ඇයි යාට ගොඩ එන්න බැරි වුනේ? 18 අවුරුද්දක් දුර්වලකම ආත්මයක් තිබුණලු. ඇයි? මොකද ඒ එහෙම වුණොත් ඔබටත් වෙන්නේ මේ ටික තමයි. අපි නොදැනුවත් වුණොත් එහෙම නැත්නම් අපි දැනුවත්ව ඉඩ දුන්නොත් යක්ෂයාට දිගින් දිගට අපතුලින් පව කරන්න. අපි තුලින් දෙවියන් වහන්සේ අකමැති දේ කරන්න, දේව කැමැත්තට පිටුපාන්න, දේව වචනයට පිටුපාන්න, වැරදි අදහස් තුල ගමන යන්න, මිනිසුන්ගේ හිත රිදවන්න, ඒ වගේම ආශිර්වාද වෙනුවට ශාප කරන්න, මේ වගේ දිගට දිගට ගියොත් මෙන්න මේ දේ තමයි. ඉතින් බලන්න 18 අවුරුද්දක් ඒකයි මේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. ඒතකොට යේසුස් වහන්සේ අඳුනගත්ත මෙයාගේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ නැගිටින්න බෑ බැරි මේ මොකක්වත් රෝගී රෝග ලක්ෂණයක් මෙතන යේසුස් වහන්සේ අඳුනගත්තේ නෑ. යේසුස් වහන්සේ අඳුනගත්ත මෙතන තියෙන ආත්මික ප්‍රශ්නේ. ආත්මික ප්‍රශ්නේ යේසුස් වහන්සේ අඳුනගත්තා. ඉතින් මොකද අද ඔබට මේක අසන බොහෝ දෙනෙක්ට තමයි යාළුවට තියනවා වෙන්න පුළුවන් වෛද්‍යවරුන්ට නිගමනය කරගන්න බැරි වුණා වූ රෝගී තත්ත්වය. ප්‍රශ්නය දිගින් දිගට තියෙන ප්‍රශ්නයක්, පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබගේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක්, රෝග සම්බන්ධ ප්‍රශ්නයක්, මොනවා හෝද ඒක බොහෝ වෙලාවට ආත්මික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකයි ඔබට ඒකට උත්තරයක් නැත්තේ. ඔබ ඒක තාමත් අඳුනගෙන නැහැ මේක යක්ෂයාගෙන් ආපු දෙයක් කියලා. ඒ වගේ මේ රෝග තත්ත්වය නම් වෛද්‍යවරුන්ට අඳුනගන්න බැරි. මොකද ඒක ආත්මික දෙයක් නිසා. ඉතින් වෛද්‍යවරු දන්නේ ආත්මික දේ. නමුත් ආත්මික දේ තමයි මේ භෞතික දේට බලපාන්නේ. වෛද්‍යවරු හොයාගන්නේ රෝග ලක්ෂණ. නමුත් අපි හොයාගන්න ඕනේ රෝග ලක්ෂණ, රෝගයේ කොහෙන්ද ආවේ, මුල මොකද්ද කියලා. ඉතින් යේසුස් වහන්සේ එතන අඳුරගත්ත එකේ මුල මොකද්ද කියලා, ස්ත්‍රිය නුඹේ දුර්වලකම, නුඹ මිදුනාය. එතන ඩිලිවරන්ස් ඇය ක්‍රිස්තුස් වහන්සේ මිදීම ඇයට දෙනවා. ඒකේ නෙහිම ඇය පිට අත්තබා උන්වහන්සේ ඇය පිට අත්තබනවා. ඒ තබපුවාම ඒකේ නෙහිම ඇය කෙලින් විදේවයන් වහන්සේට ප්‍රශංසා කරයි. ඉතින් ඒ වෙලාවෙම ඇය සුවේ ලැබුවා, අශුද්ධාත්මයකින් ඉවත් වුණා. ඇයව කියන්නේ පාලනය කරගෙන හිටියේ යක්ෂයා, පොසෙස්ඩ් වෙලා හිටියේ ආත්මයක් නිසා. ඉතින් පොසෙස්ඩ් වෙලා ඒ කියන්නේ යක්ෂයා වැහිලා ඇය තුළටම ඇවිල්ලා ඇයව පාලනය කරන්න පටන් අරගෙන ඇයව අවුරුදු එකක් දෙකක් 18ක් ඊට පස්සේ යක්ෂයා ඇයව දුර්වල කළා. ඉතින් මේ වගේ වුණහම මොනවාද වෙන්නේ? ඔබගේ ආත්මය අඩපණ වෙනවා, මලානික වෙනවා. ඔබ කවුරු ඇව්වත් කොහොමද හොඳින් ඔබට හරි උත්තරයක් දෙන්න හිතෙන්නේ? ඔබ ඈලි මෑලි දුබල උත්තරයක් තමයි වෙන්නේ. ඔබ දුර්වල කරනවා, පොසෙස්ඩ් වුණාම ඒක තමයි දිගට වෙන්නේ. ඒ කියන්නේ අපි බලපෑම් කිරීම, පීඩා කිරීම දිගින් දිගට වෙන්න දුන්නොත් ඔබ කාලාන්තරයක් යද්දී ඔබ ඉබේම ඔබ දුර්වල වෙනවා. ඔබට සියදිවි නසා ගැනීම සිතුවිලි එනවා. මොකද යක්ෂයා ඇතුළට ඇවිල්ලා ඉන්නේ. යක්ෂයා ඔබට ඒ අදහස් දාන, දැන් මේ ඇති වැඩක් නැහැ, රෝගී වෙලා ඉන්නේ. ඔබට උමතු බව ගේනවා, රෝගී තත්ත්වය උත්සන්න කරනවා, වැඩි කරනවා. වෛද්‍යවරුන්ට පමණ නිගමනය කරගන්න බැරි රෝගී තත්ත්වය ගේනවා, මලානික කරනවා, අපවිත්‍රකම ගේන. අපවිත්‍රකම ගැන කියද්දී මේකට මට උදාහරණ දුන්න ඔබ වැරදි වචනයක් කියනවා වෙන්න පුළුවන්. වැරදි වචනයක් කිව්වා කියලා ඒකෙන් කියන්නේ ඔබට යක්ෂයෙක් ආවේශ වෙලා කියන. නමුත් ඒක බලපෑම් කියන මේක ඉන්ෆ්ලුවන්ස් එකක්. මේක හොඳට අහගන්න, මේක හොඳ උදාහරණයක්. ඒක ඉන්ෆ්ලුවන්ස් එකක්. නමුත් ඔබ ඒ ඉන්ෆ්ලුවන්ස් එකට, ඒ බලපෑම් කිරීමට දිගින් දිගට ඔබ යක්ෂයාගේ ඉන්ෆ්ලුවන්ස් එකට ඉන්න දුන්නොත් අන්තිර ප්‍රොසෙස් වෙනවා. අන්තිමට යක්ෂයා ඔබ තුලට වෙනවා. ඇවිල්ලා ඔබ තුලට දිගින් දිගටම වැරදි වචන, අපවිත්‍ර දේ, අපවිත්‍ර සිතුවිලි ඔබට දිගටම දාන්න යනවා. ඔබ දිගටම ඔබ ඒකටම හැබැයි ඔබ එතකොට ඉන්වයිට් කරන, ඔබ දොර අරිනවා, ඔබ ආරාධනා කරනවා. ඒ වගේ අපවිත්‍ර කමේ ආත්මවලට, අශුද්ධ ආත්මවල අපවිත්‍ර කමේ ආත්මවලට ඔබ තුලට ඇවිල්ලා ඔබ තුලම රජකම් කර, ඔබ තුලම ඊට පස්සේ උන් වාසය කරන්න පටන්. ඊට පස්සේ ඔබ දිගින් දිගට ආත්මිකව මරණව, දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය කඩනවා, දේව කැමැත්තෙන් පිට යන්න ඔබට සලස්සනවා. ඇතුළෙම ඉඳලා, මොකද එළියේ ඉඳලා කරනවට ඇතුළෙම ඉඳලා කරන එක ලේසියි ආත්මවලට. ඒක තමයි මෙතෙන් දිගට. ඊට පස්සේ ආවේශ වෙන්න පටන් ගන්නවා උන්. තව දෙයක් මෙතන කියන්නේ, තව දෙයක් ඔවුන් කරන තමයි ආවේශ වුණාම තමයි ඔවුන් කරන්නේ. අර සමහරලාට අර ළමයි බහලා ඇති කතා මේ ඇවිල්ලා සමහර ළමයි කියනවා මේ අතීතේ එයා හිටපු තැන් මෙහෙමයි මෙහෙමයි බලන් ගියා. මේ කියන්නේ ඔබගේ මේ ළඟ නැති වෙච්ච ඔබගේ ඥාතියෙක්ගේ විදිහටම තමයි. ඔබගේ ඥාතියා මරණයට පත් වුණ විදිහටම රඟපානවා. එයා මරණයට පත් වෙන කලින් හිටපු එයාගේ කැරක්ටර් එක. ඉතින් ඔබට හරි
ආදරයක් ආසාවක් ඇති වෙනවා ඒ කෙනා කෙරේ. මොකද එයා එයා විදිහට තින්නේ මේක ස්පිරිට් එකක්. ඒකට ෆැමිලිය ස්පිරිට්ස් කියලා කියන්නේ. ඒගොල්ලෝ රවට්ටන රඟපානවා ඒ ඔබගේ ආදරණීය කෙනා විදිහට. මොකද යක්ෂයා දන්නවා ඒකට මට පද තියෙනවා. අද අපිට එච්චර දුරට යන්න බෑ. මේ හැම දෙයකටම යක්ෂයාට කැමැත්තක් තියෙනවා. යක්ෂයාටත් ඉමෝෂන්ස් තියෙනවා, හැඟීම් තියෙනවා. යක්ෂයාගේ ඩොක්ටරින්ස් තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ඉගැන්වීම් තියෙනවා. මේ දෙවන්වාසී ඉගැන්වීම් වගේම මේ මේ ඒ වගේම මේ බොහෝ දේවල් ඒ කාරණා තුළ අපි මේ දිගින් දිගට ටිකෙන් ටික යමු. ඉතින් එතකොට ඒ රැවටීමේ ආත්මයක්. ඉතින් ඒ ආවේශ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ, රවට්ටනවා. ඉතින් මේ විදිහට ඔබ අර මුල් දේවල් වලට දිගටම ඉඳ දුන්නොත් පසු කාලේ ඊට පස්සේ යක්ෂයා පොසෙස් වෙලා ආවේශන ඔබ තුලටම ඇවිල්ලා ඇතුල්ටම රිංගල ඔබ තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක නිසා ඔබ අද දැනුවත් වෙන්න ඕනේ යක්ෂයා සහ අසුද්ධාත්ම ක්‍රියා කරන ආකාරය ගැන. අද අපි දැනගත්තා ඵලෙට බලපෑම් කරන, ඉන්ෆ්ලුවන්ස් කරනවා, පීඩා කරනවා, ඔප්‍රෙස් කරනවා, පාලනය කරන ප්‍රොසෙස් වෙන. ඉතින් මේවා නොඇදලිවන්තයන් විතරක් නෙවෙයි කීතුලුවන්ටත් අදාළයි. මොකද කීතුලුවන් විදිහට දෙවියන්වහන්සේ තුල ඉන්න දෙවියන්වහන්සේගේ දරුවන් විතර අපි ශුද්ධව ධර්මිෂ්ඨව දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ සමග සුදාමාසේ සමග අපි ගමනක් ගියේ නැත්නම් යක්ෂයන් මේ දේවල් අපි තුලත් කරන්න පුළුවන්. බලන්න ආයමත් උදාහරණේ පේත්‍රස්. පේත්‍රස් දෙවියන් වහන්සේ ළඟින් ඉඳලා එතන යක්ෂයා එතන ක්‍රියා කරා. පාවුලතුමාගේ උදාහරණේ තියෙනවා. ඒ පීඩාවට පාවුලතුමා ලක් වුණා. එතකොට මේ දේවල් අපි අධ්‍යයනය කරන්න අපි දැනගන්න දැනුවත් වෙලා ඉන්න ඕනේ සතුරා ක්‍රියා කරන. එතකොට අපිට පුළුවන් ඒ සතුරාට ක්‍රියා නොකරන පිණිස අපිට ජීවත් වෙන්න. සතුරාට කිසිම ඉඩක් don't give any space, රිංගන්න කිසිම තැනක් කිසිම සිදුරක් ඔහුට තියන්න එපා. මොකද පළවෙනි පොඩි දේවල් ඉන්ෆ්ලුවන්ස් වලින් බලපෑම් කිරීමට ඒ සිතුවිලි වලට ඉඩ දුන්නොත් ඔහු පීඩා කරන්න පීඩා වලට දිගට ඉඩ දුන්නොත් ඔහු ප්‍රොසෙස් වෙන්න පාලනය කරන්න ඔබ පටන් ගන්නවා. මොකද ඔවුන් කැමති ඔබ ඔවුන් සතු කරගෙන ඔබ පාලනය කර. මොකද ඔවුන්ට බොඩීස් නැති නිසා මම මුලින්ම කිව්ව දේ ආයෙත් එනවා. ඔවුන්ට ශරීරයක් නැහැ. ඒක නිසා ඔවුන් කැමති. හැබැයි ඔවුන්ට ශාරීරික ආශා තියෙනවා. ඒ ශරීරයකට මිනිස්සෙක්ට කරන්න පුළුවන් දේවල් ඔවුන් කරන්න ආසයි. එතකොට ඔවුන් ඇවිල්ලා ඔබ ඒ ග්‍රහණයට නතු කරන ඔවුන් බලන ඔබ පාවිච්චි කරලා ඒ දේවල් ඔවුන් කරන්න. හැබැයි මේ දේවල් ඔවුන් කරන්න හැම ක්‍රියාවක්ම මේ අශුද්ධාත්ම සහ යක්ෂයා බලන්නේ දෙවියන් වහන්සේ ඔබ ඈත් කරලා ඔබ විනාශය කරා යදන් යන්න. ඔබට බොරු කියලා ඔබ රවට්ටලා ඔබව මරණය කරා යදන්. ඒක නිසා ඔබ පරිස්සම් වෙන. නමුත් සුභාරංචි ගුඩ් නිවුස් එක තමයි අද වචනේ අවසන් කරද්දී අපිට මේකට ජය ගන්න, මේ ජය තබා ගන්න ක්‍රිස්තුස් වහන්සේ අපිට විසඳුමක් දීලා තියෙනවා. කොහෙදද? කුරුසේ. කුරුසේ උනාසේ ලේ වගුරලා උනාසේ අපි වෙනවා මැරෙලා උනාසේ භූමදාන කළා තුන්ගෙන්ද මරණය නැගිට උනාසේ සියලු මේ යක්ෂයාගේ බලය බින්දා බලය නැති කරා. කොලොස්සි 2:15 කියන මේ ප්‍රින්සිපැලිටිස් ඇන් පවර්ස් මේ සියල්ල උනාසේ ඩිෆීට් කර උනාසේ පරාජය කරා. උන්වහන්සේ පරාජය කළා. අපිට ආධිපත්‍ය දීලා තියෙනවා. ලූක් 10:19 අපි කියලා තියෙනවා අපිට සීල ආධිපත්‍ය දීලා තියෙනවා. දැන් ඔබ දේව දරුවෙක්, ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනෙක්, ඔබ ක්‍රිස්තුස්වහන්සේ පිළිගන්න, ඔබ ගැලවීම ලැබපු, මිදීම ලැබපු ඔබ කිතුණුවෙක් නම් ඔබට මේ ආධිපත්‍ය තියෙනවා. දැන් ඔබ ආධිපත්‍ය තියෙනවා විතරක් නෙවෙයි, ඔබ දන්නවා ඔබගේ සතුරා ඔපොනන්ට්, ඔබගේ ප්‍රතිවිරුද්ධ පක්ෂය කොහොමද ක්‍රියා කරන්න කියලා. එතකොට මේ ආධිපත්‍ය එහෙම ක්‍රියා කරද්දීම ඔබ දැනගෙන ඔබ ඩෙන්ටිෆයි කරගෙන ඒක ඉඩ දෙන්න එපා. ඉන්ෆ්ලුවන්ස් කරන බලපෑම් කරන ඔබ දැනගන්න, ඔබ ඒකට උත්තර දෙන්න. යක්ෂයා මට මේ වැඩ මේක මම කරන්නේ, මේක ඔබේ අදහසක් මම දන්නවා, මම දෙවියන් වහන්සේ කැමැත්තක නිතරම දෙවියන් වහන්සේ පැක් මම දේවදරුවෙක් මට සුවයයිති කියලා යක්ෂයාට ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේට මතක් කරන්න ඕනේ නැහැ ඔබ සුවයි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. දෙවියන් වහන්සේ දන්නවා. නමුත් ඒ ආධිපත්‍ය පාවිච්චි කරන්න අපි දෙවියන් වහන්සේට එරෙහිව නැත්තම් දෙවියන් වහන්සේට මතක් කරන්න නෙවෙයි, අපි ඒ දුන්න ආධිපත්‍ය පාවිච්චි කරන්න ඕනේ යක්ෂයාට එරෙහිව. යක්ෂයාට තමයි අපි මතක් කරන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්, මට සුවය තියෙනවා, ක්‍රිස්තුස්වහන්සේ කුරුසයට ගියා, මට පව්කමාව දීලා ඉවරයි. විශේෂයෙන්ම ඔහු වරද තබනකොට, වැරදි අදහස් දානකොට ඔහුට කියන්න පුළුවන් දේව වචනේ දේවල් කියන්න පුළුවන්. මම පවිත්‍රයි, මම ශුද්ධයි, ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලින් තමයි මම ශුද්ධ කියලා මේ ප්‍රකාශ කරමින් මේ දේවල් තුලින්
ඔබට ජය ගන්න පුළුවන්. ඉතින් අපි ක්‍රියා කරන ආකාරයද කතා කරා. ඉදිරියේදී අපි කතා කරන්න මම බලාපොරොත්තු සුදා මාසේ මාව දැන් පොළඹවනවා මේ දේවල් උත් එක්ක අපි ඉදිරියේදී අපි කතා කරමු මේ දේවල් වලින් අපි ජයග්‍රහණ අපි දිගටම තබා ගන්න විදිහ මේකට අපි කවුන්ටර් ඇටැක් කරන විදිහ ඔහු ක්‍රියා කරන ආකාරයට විරුද්ධව අපි කොහොමද මේවා ගැළවිලි ඉස්සරහට ක්‍රියා කරන්න කියලා අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් ඔබට මම උනන්දු කරනවා දිගටම දේව වචනේ කියවන්න. ඒක තමයි අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන කඩුව යක්ෂයාගේ රාජ්‍යයට එරෙහිව ඒක දිගටම පාවිච්චි කරන්න මුඛයෙන් ප්‍රකාශ කරන්න දෙවියන් අස්සම් සම්බන්ධතාවයේ යාඥා වැඩි කරගෙන තියාගන්න. ඒ තුල ඔබට පුළුවන් මේ ඔහුගේ ප්‍රහාර ඔහු ඔබ වටන්න යන දේවල් වළක්වන්න. කොතරම් දුරට දේව වචනේ තුල ශක්තිමත්ද එතරම් දුරට ඔබට ඇදහිලා දෙවනස් දෙන්නට කරුණා නිදහස් වෙනවා. එතරම් දුරට ඔබ ශක්තිමත් වෙන්න යනවා යක්ෂයාට සහ මේ අශුද්ධ ආත්ම වලට විරුද්ධව. එසේනම් ඔබට මම අද ප්‍රකාශ කරන ජයග්‍රහයි දවසක් ජයග්‍රහයි සතියක් නිතරම යාඥාවෙන් ඇදහිල්ලේ ශක්තිමත්ව සිටින්න ඔබට යේසු පිහිටයි.